ඔහම කනගාටු දායක දවසක් නැවත හුදකලාකට පසුව වුවත් මොගලස් සඳපෙන් සමහම වෙන් වෙලා තිබෙන්නේ. මේක වුණ දේ තාම අපිට හොයාගන්න බැරිලා තියෙනක තමයි තියෙන ලොකුම දුක. ඒකේ නොඑක් ඉංග්‍රීසි ගැසීම් තුල හරියාකාරව අධිකරණය තුලින් සහ මං හිතන විදියට පොලිසිය තුලින් ඒ සැබෑ නිදහස අපිට තාම ලබා ගන්න බැරි වෙලා තියෙනවා. අපි ආණ්ඩුකුත් හිටලා ඒක තුලිනුත් මේක ලබා ගන්න බැරි වුණ එක තමයි ඊටත් වැඩිය දුක. මේකේ නොඑක් ඇඟිලි ගැසීම් තුල තමයි මේ ප්‍රශ්න තිබෙන්නේ. අපි ආණ්ඩුවේ තුලින් ඉඳන් ඒක ලබා ගන්න තිබ්බට ඒකට හරස්ව කටයුතු වෙලා තියෙනවා. ඒක ඇතුලේ වැඩියම හිටියේ පක්ෂය ඇතුලේ ඒ තියෙන අවස්ථාවේදී අපි වගේ අය පක්ෂ හිරියර කිරීමේ වැඩපිළිවෙලක් මිසක් ඌන දේවල් ගැන හොයන්න නෙමෙයි. මේකට අපේ පක්ෂේ හිටපු එක්කෙනෙක් දෙන්නේ තුන්දෙනෙක්ගේ අත්නොමතික ක්‍රියා සහ පුදුමාකාර හැසිරීම තුළ තමයි ප්‍රශ්න තිබෙන්නේ. ඉතින් ඒකට අපි සත්‍ය ජයග්‍රහණය කරાવી නමුත් කොතරම් කල් යනවද කියන තමයි තියෙන ප්‍රශ්නේ. මම හිතන්නේ අපි ඔක්කොම එකතු වෙලා රටක් අලුත් ගමනක් අලුත් දර්ශනයකට ගෙනියන්න වේවි. ඉතින් ඒ නිසා ඒක වුණ දේ වුණා කියාගෙන ඉන්පසුවත් වෙනවා කියනවට වැඩිය අපි ඔක්කොම එකතු වෙලා ඒක වෙන්නේ නැති වෙන විදිහකට කටයුතු කරන්න අවශ්‍යයි. ඒ අලුත් පිටුවක් අපි හරවගෙන ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඒකට අපි කරන්න පුළුවන් සියලු දේම ඒක රාජ්‍ය ප්‍රජාතන්ත්‍ර ආදී රැකගෙන කටයුතු කරන්න අපි බැඳී සිටිනවා.